Hi guys, welcome to Movielix Prime. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2018 වසරේ රිලීස් වුණු Fright 666 කියන හොරර් මූවි එකයි. එහෙනම් guys, අපි යමු මූවි එකේ කතාවට. ෆිල්ම් එක පටන් ගන්නේ එක ගුවන් යානයක් අහසේ පියාසර කරමින් ඉන්න කොටයි. ඒත් මේ වෙනකොටත් අහසේ කුණාටුවක් ඇති වෙලා තමයි තියෙන්නේ. ට්‍රේන් එකේ මිනිස්සු වගේම ගුවන් නියමුවත් ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ නිසා මෙයාලගේ සිග්නල් වලටත් ප්‍රශ්නයක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ කතාවේ ටිකක් ප්‍රධාන චරිතයක්. එයා පොඩි දෙයකටත් ගොඩක් බය වෙන කෙනෙක්. ඉතින් මේ ඉන්නේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක්. එයා තමයි ටැඩ්. එයා ආරක්ෂක නිලධාරියෙක් කියලා තමයි මේ ෆිල්ම් එකේ පෙන්වන්නේ. මේ වෙලාවේ ගුවනියමුවන් හදිසි ගොඩ බෑමකට සූදානම් වුණත් එයාලට ඒක කරගන්න බැරි වෙනවා. මොකද ඒ වෙලාවේ තිබුණු සිග්නල් ප්‍රශ්නය නිසා. මේ අතරේ මම මුලින්ම කියපු අර පොඩි දෙයටත් බය වෙන ඩෙවෝ ජනේලයෙන් එළියේ බලාගෙන ඉන්නවා. එතකොට එයා දකිනවා එළියෙන් අමුතු ගැහණු කෙනෙක් එයා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයා ඒක දැකලා ගොඩක් බය වෙලා පුටුවෙනුත් වැටිලා දුවන්න ගන්නවා. දුවලා ගිහින් මෙයා ඒ ප්ලේන් එකේ තිබුණු වොෂ්රූම් එකේ හැංගෙනවා. එතනදි මෙයා දකිනවා ළමයෙක් වඩාගත්ත ටිකක් අමුතු විරූප වුණු ගැහණු කෙනෙක් මෙයා ළඟට එනවා. මේ දේවල් දැකලා ඩෙවන් ගොඩක් බය වෙනවා. බය වෙලා කෑ ගහද්දී මේ සද්දේ ප්ලේන් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් ඇහෙනවා. ඉතින් මේ මිනිස්සු හිතන්නේ ඩෙවන්ට පිස්සු කියලා. ඉතින් කොහොම හරි මේ ඩෙවොන්ව පාලනය කරගන්න ඕන නිසා එතන හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියා ඒ කියන්නේ ටැක් මේ ඩෙවොන්ව විම දාලා එයාට සිහිය නැති වෙන්නේ ප්‍රතිවගයක් දෙනවා. ඉතින් ඊට පස්සේ මේ ප්ලේන් එකේ එයා හොස්ටර්ස් කෙනෙක් තමයි ඇලිස් කියන්නේ. එයා මේ කතාවේ එක ප්‍රධාන චරිතයක්. එයා මේ ප්ලේන් එකේ මිනිස්සුන්ට කෑම බෙදන්න ගන්නවා. ඒ කෑම වලින් එක සලාදයක් ආපු ගැහණු කෙනෙක්ට එක පාරටම වමනේ කරන්න ගන්නවා. ඒ මොකද ඒ කෑම එකේ පණුව ගොඩක් හිටපු නිසා. මේක දැකපු එයා හොස්ටර් ගොඩක් බය වෙලා එයාලගේ අනිත් කෑම චෙක් කරන ගන්නවා. පුදුමිකට මෙන් එයාලගේ ඒ කෑම උඩත් පණුව ගොඩක් ඉන්නවා. මේ ගැන ගොඩක් බය වුණු එයා හොස්ටර්ලා පයිලට්ලා දෙන්නට මේ ගැන කියන්න ගන්නවා. ඒ මොකද කලින් එහෙම කිසිම දෙයක් වෙලා නැති නිසා. ඉතින් ගයිස් අහසේ තිබුණු ඒ කුණාටුව තවත් වැඩි වුණු නිසා පයිලට් දෙන්නට ඒ ප්ලේන් එක පාරණය කරගන්න ටිකක් අමාරු වෙනවා. මේ අතරේ ප්ලේන් එකේ එක මෝටර් එක සුළු වේලාවකට නවතිනවා. මගේ මේ නිසා මරණ බයෙන් කෑ ගහන්න ගන්නවා. කොහොම වුණත් ප්ලේන් එක ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මේ අතරේ ප්ලේන් එකේ හිටපු තවත් මගියෙක් ජනේලයෙන් එළියේ බලාගෙන ඉන්නවා. එයත් අර කලින් දැක්කා වගේම විරූප වුණු අමුතු ගැහණු කෙනෙක් දකින්නවා. හැබැයි එයා නම් ඒක වැඩි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මගිය ගැහණු කෙනේ ප්ලේන් එකේ වොෂ්රූම් එකට යනවා. ඒකට ගිහින් ටික වෙලාවකට පස්සේ එයා දකින්නවා එයාගේ බෙල්ලේ ලේ ගලනවා. ඒත් හැබැයි ඒක එයාට පෙනෙන්නේ මවාපෑමක් විතරයි. ඒත් එක්කම කලින් සැරේ ඩෙවොන් දැක්කා වගේම මේ ඇනත් දකින්නවා එයාගේ දිහා ළමයෙක් අතින් ගත්ත කාන් තාවක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ දේවල් දැක්කට පස්සේ මේ ඇන හයියෙන් කෑ ගහන්න ගන්නවා. ඒ සද්දේ ඇහිලා එයා හොස්ටර් මේ වොෂ්රූම් එකේ දොර අරින්න හදනවා. ඒත් මේ දොර ඇතුලෙන් ලොක් වෙලායි තියෙන්නේ. ඉතින් මේ ඇලිස්ට එතන තිබුණු වොෂ්රූම් එකේ දොර අරගන්න බැරි වුණු නිසා එතන හිටපු ටැට්ට කතා කරනවා. ඉතින් ටැට් මේ දොර අරින්න උත්සාහ කරනවා. කොහම වුණත් ඒ දොර කඩලා එතන හිටපු ඇනාව එළියට ගන්නවා. වොෂ්රූම් එකේ දොර අරිනකොට ඇනා එතන බිම ඉඳගෙන අඬ අඬ තමයි ඉන්නේ. ඉතින් ගායිස් මේ කතාවේ එක තවත් ප්‍රධාන චරිතයක් තමයි ඩැනිකා කියන්නේ. එයා එයාගේ හස්බන්ඩ් එක්ක වෙනත් රටකට යන්න තමයි ඉන්නේ. ඉතින් එයා මේ වෙලාවේ සින්දුවක් අහහා ඉන්නකොට එක පාරටම ගැහණු කෙනෙක් කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඉතින් මෙයා හෑන්ඩ් ෆ්‍රී දෙක කරවල බලද්දී එයා දකිනවා එයාගේ කන් දෙකෙන් ලේ එනවා. මෙයා ඒක දැකලා ගොඩක් ෂොක් වෙනවා. එතනින් පස්සේ ප්ලේන් එකේ එයා හොස්ටස් ඇලිස් වොෂ්රූම් එකට ගිහින් බලනවා අනිත් අය දකින තමන් නොදකින මේ වොෂ්රූම් එක ඇතුළේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් මේ ඇලිස්ට්‍රම් මොකද දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඇලිස් මේ ගැන එයාලගේ පයිලට්ලා එක කතා කරනවා. ඉතින් ඊළඟ සීන් එකේ පෙන්වන්නේ ඩැනිකා හීනෙන් වාගේ වොෂ්රූම් එකට ඇවිදගෙන යනවා. ඒ යනකොට සහය එයා හොස්ට ඇන්ජලෝ හොරෙන් ඩ්‍රින්ක්ස් එකක් ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ඩැනිකාගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකට එක වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එක එතනින් ඔටෝම ප්ලේ වෙනවා. ඒකේ තියෙන්නේ ගැහණු කෙනෙක්ගේ ගර්භාෂයක වීඩියෝ ක්ලිප් එකක්. එයා ඒක දැකලා පුදුම වෙනවා. ඩැනිකා ඇවිත් එයාගේ කැබින් එකේ දොර ඇරලා බලද්දී දකින විරූප වුණු ගැහණු කෙනෙක් එයාගේ අතින් අදිනවා. මේකෙන් බය වුණු ඩැනිකා සිහිය නැතිලා බිමට පෙරලෙනවා. වැටුණට පස්සේ එයා හීනෙන් වාගේ දකිනවා තවත් විරූප වුණු ගැහණු කෙනෙක් පළිගන්න කියලා කෑ ගහනවා. ඒත් එක්කම ඩැනිකා සිහියට එනවා. ඒත් මේ ඩැනිකා ඒ වෙලාවේ ගොඩක් ෂොක් වෙලා තමයි ඉන්නේ.
ඉතින් මේ වෙලාවේ ප්ලේන් එකේ ඉන්න මගෙන් රණ්ඩු කරන්න ගන්නවා මේ හැමදේම වෙන්නේ අර පිස්සු ඩෙවෝන් නිසා කියලා. ඒත් එතන හිටපු ටැට් මේ කිසිම කෙනෙකුට ඩෙවෝන්ට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. එයාලා මේ ඩැනිකාට කියන්නේ පිස්සු කියලා. ඒත් මේක අහපු ඩැනිකාගේ හස්බන්ඩ් එයාලත් එක්ක රණ්ඩු කරන්න යනවා. ඒත් ටැට් ඇවිල්ලා ඒකත් නවත්තනවා. ඉතින් මෙයාලගේ මේ රණ්ඩුව ඇතුලේ තමයි හොඳම සීන් එක වෙන්නේ. ඒක නම් ටිකක් බාහිතෙන සීන් එකක්. ඒ මොකද්ද ඩෙවෝන් දකිනා විරූප වූ කාන්තාවක් ප්ලේන් එකේ කාගෝ එක දිහා ඇතුළට එනවා. ඉතින් මේ එන ගැහණු කෙනාව දැකලා ප්ලේන් එකේ ඉන්න අනිත් අයත් ගොඩක් බය වෙලා කෑ ගහනවා. ඉතින් ඒ අමුතු අවතාර ගැහණු කෙනා ඇවිත් පයිලට්ලා දිහාවට ඇඟිල්ල දික් කරලා හයියෙන් කෑ ගහලා කියනවා පලිගන්න කියලා. ඒත් එක්කම ටැට් පිස්තෝලය දික් කරලා මෙයාට වෙඩි තියන්න යද්දී මේ අවතාරය වේගෙන් ඉස්සරහට ඇවිත් නැති වෙලා යනවා. ඉතින් මේ ඇලිස් දැනගන්නවා අවතාරයේ පයිලට්ලාගේ රූම් එක දිහාවට කියලා. එයා දුවගෙන ගිහින් මේ ගැන පයිලට්ලාට කියනවා. ඒ කියද්දීම අර අවතාරය ඇවිත් සහය ගුවන් යමු යන්ට වැහෙනවා. මෙයාගේ රූපෙත් ඒ වෙලේ අමුතු විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මෙයා ප්‍රධාන ගුවන් නියමු ජැක්ගේ බෙල්ල මිරිකන්න ගන්නවා. ඒ බෙල්ල මිරිකන්න ගත්තට පස්සේ මේ ප්ලේන් එකේ පාලනය එයාගේ අතින් මිදෙනවා. ඊට පස්සේ එක පාරටම ටැඩ් ඇවිල්ලා මේ රයන්න බිම දාගෙන සීට් එක කැගට ගහනවා. ඊට පස්සේ මේ ප්ලේන් එකේ මගින් කතා කරන ගන්නවා මේ ප්ලේන් එකේ සිද්ධ වෙන අමුතුම සිදුවීම් ගැන. ඒ වෙලාවේ මෙයාලා දකිනවා ඩැනිකාගේ ජනෙල්ලේ ඉබේම මර්ඩර් කියලා ලියවෙනවා. මේක දැක්කට පස්සේ මේගොල්ලෝ ගොඩක් පුදුමයට පත් වෙනවා. ඉතින් මේ අය ප්ලේන් එකේ කාගෝ එකට යන ලෑස්ති වෙනවා. හැබැයි ඒකට මේ ඇලිස් නම් කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මේ ටැට් තව ටික දෙනෙක් එක්ක කාගෝ එකට යනවා. එයාලා යන්නේ සීට් එකේ ගැට ගහලා හිටපු ඩෙවෝන්වත් එක්කගෙනයි. එයාලා පල්ලයට බැස්සට පස්සේ ටිකක් අමුතු දේවල් දකිනවා. ඒ අතර මිනිසුන්ගේ බඩවල් වගේම මිනිසුන්ගේ අවයව බිම වැටිලා තියෙනවා දකිනවා. ඉතින් ටැට් එතන තිබුණු බෑග් වගේ චෙක් කරන්න ගන්නවා. එතන තිබුණ එක බෑග් එකකින් අමුතුම වගේ ෆොටෝ වගේක් හම්බෙනවා. හැබැයි ඒ බෑග් එකේ අයිතිකාරය වන්නේ ප්ලේන් එකේ ප්‍රධාන ගුවන් නියමුව වන ජැක්. ඒකේ තියෙන ගැහණු අයගේ මැරුණ ෆොටෝ වගේම එයාලට කරදර කරපුවා වගේම එයාලගේ අවයවයි. ඉතින් මේ ටැට් ඒවා දැක්කට පස්සේ ඒ ෆොටෝ ටිකත් අරගෙන පයිලට්ගේ කැබින් එකට ගිහින් චෙක් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා. ඔයා ඇත්තටම කවුද මොනවද කරන්නේ කියලා මේ සාක්ෂිත් පෙන්නලා ජැක් ගැන අහනවා. ඒ ජැක් නම් මේ මුළුත්ම කියන්නේ නැහැ. එයා මේ ප්‍රශ්න කිසිසේත්ම ගණන් ගන්නේ නැහැ. ඉතින් ජැක් ඒ වෙලාවේ ආපු තරහටත් එක්ක මේ ප්ලේන් එක කරකන්න ගන්නවා. ඒත් එක්කම අර අවතාරයේ ඩෙවොන්ට ඇනාට වගේම එතන හිටපු අනෙක් මිනිස්සුන්ටත් වැහෙන්න ගන්නවා. කොහොම හරි අන්තිමයට ඒ අවතාරයේ ඩැනිකාටත් වැහෙනවා. ඊට පස්සේ මේ ඩැනිකා අර ජැක්ගේ බෙල්ල මිරිකන්න ගන්නවා. ඉතින් මේ නිසා ජැක්ගේ අතින් ප්ලේන් එකේ කන්ට්‍රෝල් එක නැති වෙද්දී රයන් එක පාරටම ඇවිල්ලා එයාගේ අතට මේ ප්ලේන් එකේ කන්ට්‍රෝල් එක ගන්නවා. ඊට පස්සේ මේ ටැට් ඇවිල්ලා මේ ජැක්ව අරගෙන සීට් එක ගැට ගහලා ආපහු මේ ජැක්ගෙන් අහනවා ඔයා මොනවද කරන්නේ ඇයි මෙහෙම දේවල් මේකේ වෙන්නේ කියලා. ඒ වෙලාවේ ජැක් සීට් එකෙන් නැගිටලා ටැට් ගහන්න ගන්නවා. මේ වෙලාවේ ඒ දෙන්න අතර එතන රණ්ඩුවක් වෙනවා. ඒ වෙලාවේ ටැට් බිමට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ අර විරූපණු ගැහණු දෙන්නයි ළමයයි අතින් ගත්ත ගැහණු කෙනයි ජැක් ළඟට එනවා. මේ වෙලාවේ ජැක් ගොඩ බවිලා තමයි ඉන්නේ. එයා කරපු හැම වරද්දක්ම එතනදී එයා කියවන්න ගන්නවා. එයා ඒ ගැහණු අයට කරපු දේවලුත් එතනදී කියවන්න ගන්නවා. ඉතින් මේ දේවල් කිව්වට පස්සේ මේ අවතාර ටික නැති වෙලා යනවා. මේ වෙලාවේ ජැක් කියවපු හැම දෙයක්ම එතන හිටපු හැම කෙනෙක්ම ආගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ටැට් ආපහු නැගිටලා මේ ජැක්ට ගහන්න ගන්නවා. ඒ වෙලාවේ මෙයාලට එතන ඒ ගැහණු කෙනෙක් කෑ ගන්න සද්දයකුත් ඇහෙනවා. ඒ සද්දේ කොච්චර දරුණුද කිව්වත් එතන ඉන්න හැම මගියෙම එයාලගේ කන් දෙකත් වහ ගන්නවා. ඒත් එක්කම අර අවතාර තුන ඇවිත් මේ ජැක්ව වට කර ගන්නවා. ඊට පස්සේ එයාලගෙන් කෙනෙක් මේ ජැක්ගේ අතේ තිබුණු ටැඩ්ගේ පිස්තෝල අරගෙන ජැක්ගේ අතින්ම එයාටම වෙඩි තියලා දානවා. ප්ලේන් එකේ ඉන්න මගියන්ට නම් මේ වුණු කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ අවතාර තුන ජැක්ගේ ආත්මය ප්ලේන් එකෙන් එළියට ඇදලා දානවා. ඉතින් ජැක්ගේ කතාව එතන ඉවර වෙනවා. මේ වෙලාවේ ප්ලේන් එකේ පාලනය කරන්නේ අර සහාය ගුවන් නියමු රයන්. එයා මේකට අලුත් කෙනෙක් නිසා එයාට ඒ තරම් දැනුමකුත් නැහැ ප්ලේන් එක තනියෙන් ගෙනියන්න. ඉතින් කොහම වුණත් අන්තිමේට මේ රයන් ට්‍රේන් එක කිසිම ජීවිත හානියකින් තොරව එයාපෝර්ට් එකට ගොඩ බාන්න පුළුවන් වෙනවා. ඉතින් ඇලිස් ඇවිත් මේ රයන්ව පදා ගන්නවා. එතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් ගයිස් මේ ෆිල්ම් එකේ රිවියු එක මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අපිව ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාලට හිතෙන දේවල් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ අමුතුම අලුත් ෆිල්ම් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. Thank you.